පාර්ලිමේන්තුවේ ගණපූර්ණයේ නැහැ. වැට් විවාදයේ අදට කල් තවනවා. සෑම දිනකම ලක්ෂපතියේ, සෑම මාසයකම මිලියනපතියේ, කැලින් මිලියනපති. අකිත පෙරේරා සහ රනිල් ධර්මසේනගේ වාර්තාවක සටහන් කරන්නේ ඒ දිවයින පුවත්පතේම මුල්පිටුවේ වාර්තාවක්. ඒ අතරේම ලංකාදීපේ වාර්තාව ආණ්ඩුව සභාවට ගෙන වැට් විවාදයේ අතරමඟ නවතිනවා. ගණපූර්ණයේ නැහැ. සුජිත් ඒවා ජූලිගේ සහ අංජුල මහේක වීරත්නව සටහන් කරනවා. ගණපූර්ණයේ නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෙරවරු 9:30 දක්වා අද දවසේ පාර්ලිමේන්තුව කල්තමොල් ලැබීම නිසා වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත් විවාදය ඊයේ අතරමඟ නතර වීමේ ප්‍රවෘත්තිය තමයි ලංකාදීපය සටහන් කරන්නේ. ඒ ලංකාදීප පුවත්පතේම තාවක අතරමඟ එය නතර වීම පිළිබඳව දක්වද්දී මේ ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා වැඩබදු පනත සම්මත කිරීම විපක්ෂය කඩාකප්පල් කළා. අද නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ප්‍රකාශයක දක්වා තිබෙන්නේ. මේ දිනේශ සමරකෝන් වාර්තා කරනවා ආණ්ඩුවට ඇතැම් අවස්ථාවලදී ජනතාවගේ පැත්තෙන් සිතා ජනප්‍රිය නොවන තීන්දුව ගැනීමට සිදුවන බවත් ආණ්ඩුවකට සෑම අවස්ථාවකම ජනප්‍රිය තීන්දු පමණක් ගත නොහැකි බවත් පෙන්වා දෙන ඇමතිවරයා වැඩබදු පනත සම්මත කර ගැනීම ජනප්‍රිය තීන්දුවක් නොවන බව දන්නා නමුත් එය සම්මත කර ගැනීමට කටයුතු කරන්නේ මෙරට ජනතාවගේ පැත්තෙන් සිතා බලා බව තමයි මේ ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ප්‍රකාශයක ස්ථාන කර තිබෙන්නේ. එය මහුබිම් වාර්තා කරන ආකාරය බලමු. ඝනපූර්ණයේ නැතුව වැඩබදු විවාදයේ කොට උඩ පාර්ලිමේන්තුවටම හිටියේ මන්ත්‍රීලා 18 දෙනයි, ආණ්ඩුවෙන් 17 දෙනයි, විපක්ෂයෙන් එක්කෙනයි. විවාදය අද යළිත් පැවැත්වෙන බව අනුරාධා හේරත් සහ ක්‍රිෂාන් පතිරත් ජයසූරියගේම සටහනක දක්වා තිබෙන්නේ. ඒ වැඩබදු විවාදයේ කල්යෑම පිළිබඳවයි මේ වාර්තාවේ දක්වා තිබෙන්නේ. අද මෞබිම ඇතුළු සියලු පුවත්පත්වල මාසයක් තිස්සේ අපි දන්නවා ඉරිදා දවසේ පාර්ලිමේන්තුව වැට් එකට රැස් වෙනවා කියලා. මාසයක් තිස්සේ අපි දන්නවා ලක්ෂ 100ක විතර වේදමක් වේදම් වෙනවා පාර්ලිමේන්තුවක් දවසකට රැස් වෙන්න. ලක්ෂ 100ක් විතර වේදමක් පාර්ලිමේන්තුව දවසකට වේදම් වෙනවා. ඒසී වලට, කෑම වලට, අතිරේක දවස් වලට, ඕටී වලට, බටා වලට, දීමනා වලට ලක්ෂ 100ක් ඊයේ දවසේ නිර්පරාදේ කාල දැම්මා. සියඹලා පිටියට නම් ඕක සුළු දෙයයි. අර නිදහස් ලැයිස්තුවේ එකක් ගත්තා, වැට් එකක් ගැව්වා, ඒ ලක්ෂ 100ත් අද එකතු කරලා තියේ. ඊයේ නිදහස් ලැයිස්තුවේ 25 නම් අද ඒක සමහර වෙලාවට 24ක් වෙලා තියනවා වෙන්න පුළුවන්. ඔක්කොම බර පොඩි මිනිහට.